ඔයි මහින්ද්‍රාද පක්ෂ මහත්තයාට එන්න කල්ලියක් කලබල වෙලා රිෂාඩ් බදුදීන්ට විරුද්ධ ඉදිරිපත් කර විශ්වාස බංකයක්. හැබැයි අපි අහනවා අප්‍රේල් මාසේ 21 වෙනිදා ඇතිවෙච්ච බෝම්බේ පිපිරීමේදී වගකීම් පැහැරවීම ඊට සම්බන්ධයෙන් වග කියනවන කම තියෙන රිෂාඩ් බදුදීන් විතරද? ජාතිවාදී වීරයෝ බවට පත් වෙන මේගොල්ලෝ උත්සාහ කරමින් හිටියා. පෞගේ කාලේ පුරාම ආණ්ඩුව පෙරලන කයිවරු ගැහුවා. පොයේ දෙකෙන් පෙරලනවා කිව්වා. ඊළඟ පොයට පෙරලනවා කිව්වා. පෙළපාලි ගියා. රැස්වීම තිබ්බා. පළාත් පාන ඡන්දෙදි ඡන්දෙල්ලුවා. කොළඹ වට කරනවා කියලා කිව්වා. නොනිදන රැයක් කරනවා කියලා කිව්වා. එකරාක්වත් බුදියන් නැතුව ගෙදර ගියා. කුමන්ත්‍රණයක් කරලා දවස් 50ක ආණ්ඩුව හදාගත්තා. ඒකත් ඇදගෙන වැටුණා. දින 52ක් මහින්ද මහත්තයා අගමැතිලාට ලංකාවේ කෙටිම කාලයක් අගමැති කරපු කෙනා බවට පත් වුණා. මහින්ද මහත්. ඔයි මහින්ද මහත්තයා වටේන කට්ටිය. ජාතික ආරක්ෂා හදන්න ඕනලු. මහජන ආරක්ෂා හදන්න ඕනලු. ඒකට මහින්ද මහත්තයාට දෙන්න නැත්තම් ගෝඨාභය රාජපක්ෂ දෙන්නේ කියලා කතා කරන කට්ටියක් ඉන්නවා. අපි අහනවා තරකානුකූල හිත නායකෙන් එක එක ජාතිකත්වයන්ට එරෙහිව ජනතාව උසගන්නලා මහපාරට බස්සලා ජනතාව අතර ජාතිවාදී ගැටුම් හැදුවම ජාතික ආරක්ෂා මහජන ආරක්ෂා හැදෙනවද? මහජන ආරක්ෂාව තියෙන්නේ ජනතාව අතර ගැටුම් තුලද නැත්තම් ජාතික සමගිය තුලද? රාජපක්ෂ වටේ ඉන්න කණ්ඩායම මේ කරමින් ඉන්නේ තමන්ගේ පටු දේශපාලන අරමුණ වෙනුවෙන් බලය වෙනුවෙන් මහජන ආරක්ෂාවත් ජාතික ආරක්ෂාවත් බිලිදෙනක මේ කරමින් ඉන්නේ. ඔය ඡන්ද වෙලාවේදී මුස්ලිම් ඡන්ද ගන්න නිසා බැසිල් රාජපක්ෂ මහත්තයා ප්‍රසිද්ධිය කිව්වා. රැස්වීම මොකද්ද? යුද්ධෙන් පස්සේ නැගෙන පළාතේ මුස්ලිම් පල්ලි 246ක් හදුවා කියලා ඒගොල්ලෝ ආණ්ඩුව මැදිහත් වෙලා. දැන් පල්ලි ගිනි දෙන්න කතා කරන්නේ. වැඩි කියලා කියන හැබැයි කවුද හදලා තින්නේ? මහින්ද මහත්තයාගේ ආණ්ඩුව මැදිහත් වෙලා නැගෙන පළාතේ පල්ලි 200 මුස්ලිම් පල්ලි 246ක් හදුවා කියලා බැසිල් රාජපක්ෂ මහත්තයා කියන්නේ. මොකද මේ දෙබිඩි දේශපාලනේ?